මේ වන විට ස්ථීරම තීන්දු කරලා ඉවරයි. ජනවාරි 8 වෙනිදා මේ රටේ අපි අලුත් ආණ්ඩුවක් හදනවා හදනවා හදනවාමයි කියන එක. ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍ය චේතිය පච ගහන්නේ. චේතිය පච අමූලික බොරු. බොරුමයි කියන්නේ. මම කරන කතා විකෘති කරලා වෙනස් කරලා දානවා. දැන් ඊයේ ඉඳලා ප්‍රචාරක දැන්වීමක් යනවා ඒගොල්ලන්ගේ. මම දැන් අවුරුදු 4කට ඉස්සර වෙලා කරපු කතාවක් ඒගොල්ලන්ගේ ප්‍රචාරක දැන්වීමකට දාලා හිටන් මගේ කතාව යනවා. ඒ තරම්ම ඒගොල්ල බංකොලොත්. ඒ තරම්ම බංකොලොත්. එතනින් නවතින්නේ නැහැ. අද රාජ්‍ය මාධ්‍යවල ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, සාත්‍රකාරෝ කට්ටණි ජෝතිෂයේ මේ ඔක්කොම පිරිලා ගෙනහලා දාලා කතා කරනවා. මගේ බොරු කේන්දරයක් ගැන කතා කරනවා. මොනතරම් මහින්ද රාජපක්ෂ මහත්මයා මානසිකව වැටිලාද? මොනතරම් මානසිකව මේ දේශපාලන ව්‍යාපාරය තුල පස්සට ගිහිල්ලාද? මේ සාත්‍රකාරෝයි කට්ටණි මහතුරුයි නූල් බඳින අය, යන්ත්‍ර මන්ත්‍ර කරන අය රූපවාහිනියට ගෙනල්ලා හිටන් මේ කරන ඉතාම වැරදි සහගත ප්‍රචාරය. අපි හදන සර්වපාක්ෂික ආණ්ඩුව ප්‍රමුඛතාවය දෙන්නේ මූලික කාරණේ විදියට විසඳන්නේ රටේ දුක් විඳින ජනතාවගේ බඩගින්න කියන එක. ඉතා පැහැදිලිව මම තමුන්නාන්සලට කියන්නට ඕනේ. මේ ආණ්ඩුව තරම් දූෂිත ආණ්ඩුවක් අපේ හාමුදුරුවනේ මේ රටේ ඉතිහාසයේ මීට පෙර තිබිලා නැහැ. දූෂණේ, වංචාව, හොරකම, නාස්තිය මේ සියල්ලම එක පවුලක නායකත්වයෙන් මුළු රටක් විනාශ කරනවා. මුළු රටක් විනාශ කරනවා. අපි හදන අලුත් ආණ්ඩුව ඇමතිවරු 30කට වැඩි වෙන්නේ නැති කැබිනට් එකකින් අපි හදන්නේ. ඇමතිවරු 30කට වැඩි වෙන්නේ නැති කැබිනට් එකකින් අපි හදන්නේ. වාර්ෂික අයවැයෙන් 160ක් අමාත්‍යංශ 3කට තමා වෙන් වෙන්නේ. කවුද ඒ 3 දෙනා? මහින්ද රාජපක්ෂ මහත්මයා සහ එතුමාගේ අමාත්‍යංශ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලේකම් වශයෙන් ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආරක්ෂක අමාත්‍යංශය. එයත් ඇමතිවරයෙක් විදිහටමයි කටයුතු කරන්නේ. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ආර්ථික කටයුතු අමාත්‍යංශය. අමාත්‍යංශ 63කින් 3 දෙනෙකුට තමයි මුළු සම්පූර්ණයෙන්ම රටේ ආදායම ඒ අමාත්‍යංශ 3කටයි 160ක් වෙන් වෙන්නේ. ඉතිරි 140 තමයි අමාත්‍යංශ 60කට වෙන් වෙන්නේ. හැබැයි දෙමළ ඩයස්පෝරාවත් එක්ක සම්පූර්ණයෙන්ම ඍජුව සහ වක්‍රව කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඔහුගේ ගෝල බාලයෝ කියලා මම ඉතාම පැහැදිලිව කියනවා. මට ඔප්පු කරන්න පුළුවන් නිසායි මම එහෙම කියන්නේ. හැබැයි 2010 ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්මයා වැරදි පැත්තකට යන්නේ. ආඥාදායක ගමනක් යන්නේ. ඒකාධිපති ගමනක් යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජනතාවගේ නිදහස පාගන ගමනක් යන්නේ. එක පවුලක් විසින් මුළු රාජ්‍යයම පාලනය කරමින් මුළු මහත් ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් පාගන දේශපාලන ක්‍රමයකට යන්නේ. ඒ නිසා තමයි රටම පෙළ ගැහිලා තිබෙන්නේ. කුමන ආකාරයෙන්වත් මහින්ද රාජපක්ෂ පාලනයට නැවත ඉඩක් දෙන්නේ නැහැයි කියලා හිතන්. දැන් හාමුදුරුවනේ ආණ්ඩුව පැත්තෙන් මහ විශාල ප්‍රචාරයක් එනවා. මේ මැතිවරණ ප්‍රතිඵල ඒගොල්ලන්ට තේරිලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඉඳලා ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට සියලු දෙනාට පෙන්නලා තියෙනවා. ජනවාරි 8 වෙනිදා ඒගොල්ල පරදිනවා. පොදු අපේක්ෂකයක් දිනනවා. හංසයා ජයග්‍රහණය කරනවා. අලුත් ආණ්ඩුවක් හදනවායි කියලා හිතන්. අලුත් ආණ්ඩුවක් හදනවායි කියලා. ඒ හදන අලුත් ආණ්ඩුවේ තමුන්නාන්සලාගේ කබීර් හෂීම් මැතිතුමා බොහොම දක්ෂ ප්‍රබල ඇමතිවරයෙක් වෙනවා කියන එකත් මම තමුන්නාන්සලාට කියන්නට ඕනේ. තමුන්නාන්සලාට කියන්නට ඕනේ. අපි මේ ලබන ජයග්‍රහණය නිසා අද ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය ජනතාව තුළට ඉතාම වැරදි මතයක් ගොඩනගන්න හදනවා. මොනවද? ජනගහණයෙන් 152%කට වැඩිය ඉන්නේ කාන්තාවෝ, ගැහැණු දරුවෝ. මේ ආණ්ඩුව තරම් සමාජය තුළ අශීලාචාරකම් වපුරපු ආණ්ඩුවක් නැහැ. කාන්තා හිංසනය මේ තරම් ව්‍යාප්ත වෙච්ච කාලයක් නැහැ. ලිංගික අපචාර මේ ආණ්ඩුව තුළ තරම් ප්‍රචලිත වෙච්ච කාරණයක් නැහැ.
මම පක්ෂ ලේකම් විදියට ඒ අයට විරුද්ධව පක්ෂයේ විනය පරීක්ෂණ පටන් ගන්නකොට මට හැමදෑම වුණේ ඒ දෙන්නට විතරක් නෙවෙයි මේ ඉතාම අශීලාචාර අවිනීත විදියට වැඩ කරන ආණ්ඩුවේ මැති ඇමතුරුන්ට විරුද්ධව පක්ෂ විනය මම ක්‍රියාත්මක කරනකොට මට පුළුවන් වුණේ විනය පරීක්ෂණ පටන් ගන්න විතරයි දවස් දෙක තුනකින් මට කියනවා ඕක නවත්තන්න ඕක වහලා දාන්න කියලා ඉතින් මං ආණ්ඩුව ඇතුලේ දූෂණ වංචා පිළිබඳව කතා කරපු කෙනෙක් 2011 මම කතා කරලා අදයි නෙවෙයි මට මහින්ද රාජපක්ෂ මහත්මයා අරලියගහ මන්දිරයේදී කිව්වා ආණ්ඩුව ඇතුලේ දූෂණ වංචා කතා කරනවා නම් ආණ්ඩුව ඇමතිවරයෙක් විදිහට ආණ්ඩුවේ ඉන්න පුළුවන් කමක් නැහැ තමුසේ ලෑස්ති වෙන්න වෙන ගමනක් යන්නද කියලා හිතන් මගෙන් ඇහුවා ආණ්ඩුව ඇතුලේ නම් වංචා දූෂණ කතා කරන්න එපා ඒවට විපක්ෂය තියෙනවා ඒවට මාධ්‍ය ඉන්නවා ආණ්ඩුවෙන් පිටායව බලාගන්නේ කියලා කිව්වා 2011 අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරියේ මට කරපු තර්ජනයේදී ආණ්ඩුව ඇතුලේ ඉඳන් දූෂණ වංචා කරනවා නම් තමුසේ වෙන ගමනක්ද යන්න හදන්නේ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට මම කියනවා ඔව් ජනාධිපතිතුමනි මම වෙන ගමනක් ආරම්භ කෙරුවා මේ දූෂිත ආණ්ඩුවට විරුද්ධව වෙන ගමනක් මම ආරම්භ කෙරුවා මේ ගමන තුල ජනතා ජයග්‍රහණය ලැබලා තමුන්නාශක දූෂිත ආණ්ඩුව මේ රටෙන් ඉවත් කරලා දාලා රටේ ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවායි කියලා හිතා ඒ නිසා මිත්‍රවරුනි අපි බොහොම පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා මේ ඡන්දය සම්බන්ධයෙන් ගෙනියන බොරු ප්‍රචාරවලට අහු වෙන්න එපා ඒ බියගැන්වීම් වලට යට වෙන්න එපා ඡන්ද පොළට ගින් ඡන්ද දැබ්බනම් එච්චරයි තමුන්නාන්සලෙන් කෙරෙන්න ඕනේ ඉතිරි හරිය අපි බලා ගන්නම් ඒ ගැන කිසිසක්යක් තියා ගන්න එපා කිසිසක්යක් තියා ගන්න එපා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ තමුන්නාන්සලගේ ප්‍රදේශයේ විදියට ගත්තාම මම දන්නවා කුඩා තේවතු ඒ වගේම රබර් වැවිලි කර්මාන්තය පිළිබඳව තියෙන ප්‍රශ්නය අද සම්පූර්ණ වැමිල පහත වැටිලා අපි හදන අලුත් ආණ්ඩුව තුල රබර් සහ තේ වලට ස්ථීරම ඉහළ සහතික මිලක් ලබා දෙනවයි කියන එක මම ඊටාම පැහැදිලිව තමුන්නාන්සලට කියනවා බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියනවා ඒ වගේ මේ ප්‍රදේශයේ නොකුත් දේශීය කර්මාන්ත තිබෙනවා රට පුරා තිබෙන දේශීය කර්මාන්ත තිබෙනවා ඒ දේශීය කර්මාන්ත ශක්තිමත් කරලා ඒ අයට ණය මුදල් දීලා ආධාර දීලා මුළු සම්පත් අවශ්‍ය දේවල් රජෙන් දීලා මේ රටේ දේශීය කර්මාන්ත කොට නැගීමට අපි අලුත් වැඩපිළිවෙලක් හදනවා නව පරපුරට ඔය තාරුණ්‍යට හිටයි කියන පල් බොරුව නෙවෙයි මතට තිත කියන පල් බොරුව නෙවෙයි අපි ඒවා යථාර්ථයක් කරමින් තාරුණ්‍යට හෙටක් නොව තාරුණ්‍යට අද දවස විවෘත කළා මේ රටේ නව පරපුරට නව තාක්ෂණික ලෝකේ නව ප්‍රවේශයන් එක්ක මේ තරගකාරී සමාජය තුළ ඉදිරියට යන්න පුළුවන් වාතාවරණයක් අපේ රටේ පවතින ආණ්ඩු ක්‍රමයක් එක්ක නිර්මාණය කළා තරුණ පරපුරට පැහැදිලි ලෙසම තමුන්ගේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදන අලුත් ආණ්ඩුව තුළ හදනවායි කියලා තමුන්නාන්සලට සහතික වෙනවා මම පක්ෂ ලේකම් විදියට ඒ අයට විරුද්ධව පක්ෂයේ විනය පරීක්ෂණ පටන් ගන්නකොට මට හැමදෑම වුණේ ඒ දෙන්නට විතරක් නෙවෙයි මේ ඉතාම අශීලාචාර අවිනීත විදියට වැඩ කරන ආණ්ඩුවේ මැති ඇමතුරුන්ට විරුද්ධව පක්ෂ විනය මම ක්‍රියාත්මක කරනකොට මට පුළුවන් වුණේ විනය පරීක්ෂණ පටන් ගන්න විතරයි දවස් දෙක තුනකින් මට කියනවා ඕක නවත්තන්න ඕක වහලා දාන්න කියලා ඉතින් 2011 මම කතා කරලා අදයි නෙවෙයි මට මහින්ද රාජපක්ෂ මහත්මයා අරලියගහ මන්දිරයේදී කිව්වා ආණ්ඩුව ඇතුලේ දූෂණ වංචා කතා කරනවා නම් ආණ්ඩුව ඇමතිවරයෙක් විදියට ආණ්ඩුවේ ඉන්න පුළුවන් කමක් නැහැ තමුසේ ලෑස්ති වෙන්න වෙන ගමනක් යන්නද කියලා හිතන් මගෙන් ඇහුවා ආණ්ඩුව ඇතුලේ නම් වංචා දූෂණ කතා කරන්න එපා ඒවට විපක්ෂය තියෙනවා ඒවට මාධ්‍ය ඉන්නවා ආණ්ඩුවෙන් පිටායව බලාගන්නේ කියලා කිව්වා 2011 අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරියේ මට කරපු තර්ජනයේදී ආණ්ඩුව ඇතුලේ ඉඳන් දූෂණ වංචා කරනවා නම් තමුසේ වෙන ගමනක්ද යන්න හදන්නේ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට මම කියනවා ඔව් ජනාධිපතිතුමනි මම වෙන ගමනක් ආරම්භ කෙරුවා මේ දූෂිත ආණ්ඩුවට විරුද්ධව වෙන ගමනක් මම ආරම්භ කෙරුවා මේ ගමන තුල ජනතා ජයග්‍රහණය ලැබලා තමුන්නාශක දූෂිත ආණ්ඩුව මේ රටෙන් ඉවත් කරලා දාලා රටේ ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවායි කියලා හිතනවා